දූෂණයෙන් තොර යහපාලන ආණ්ඩුවක් ගැන විජේ කොච්චර කතා කරලා තියෙනවද වේදිකාවල? විජේව හිරේ දැම්මේ වැඩි හරියක් ඒව ගැන. මොකද විජේ ආණ්ඩුවේ ලොකුම ලොකු අය කරපු ජයජයවර්ධන කරපු හොර වැඩ ගැනත් කතා කෙරුවා. ඉතින් මේ එයා විශාල විශ්වාසයක් තිබුණා යහපාලන ගැන. මගෙත් ඒක මේ 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 අතිශය මට්ටමට තියෙනවා. දැනුත් මම මගේ ඒක තියෙනවා. දැන් දේශපාලනේ මම අයින් වෙලා ඉන්න එක ප්‍රධානම හේතුව එකක් ඉතින් මම විශ්වාස කරනවා මේ මේ වයසක් ගිහිල්ලා මේ 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 හැරමිටියෙන් ඇවිල්ලා වෙවුල වෙවුල දේශපාලනය කරන එක නම් මට හරි අප්පිරියයි. මම ජනාධිපති වෙනකොට මම මොකක් හරි තැනකදී පොරොන්දු වුණා ජනතාවට මම අවුරුදු 60 දී රිටයර් වෙනවා කියලා. මේ දූර වලින් දේශපාලනය කරන එක නවත්තන්න බෑ. මම 60 දී රිටයර් වුණා. අපි බලයට ගෙනාපු යහපාලන ආණ්ඩුවේ අන්තිම කාලේ මම ඕක පොදුවේ කියලා 2019 මම දේශපාලනේ සම්පූර්ණයෙන් චුත වුණා. මොකද දැන් ඉන්න දේශපාලකෝ එක්ක නම් දේශපාලනය කරන්න බෑ පට්ට හොරු කියලා මම කිව්වේ. ඒක හැමම දාන්න. පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් 15ක් විතර ඇති ඕනනම් මේ 15ක් අඩු වැඩි වෙන්න පුළුවන්. අවංකව රට පාලනය කරන්න උගත්කමක් තියෙන. කී දෙනෙක් ඕ ලෙවල් පාස්ත හරියට පාර්ලිමේන්තු එකේ ඉන්න. උගත්කම තියෙන්න ඕනේ. බුද්ධිය තියෙන්න ඕනේ. අඩු ගානේ විජේට ඒ ලෙවල් තිබුණා. විජේ ඩිස්ටින්ක්ෂන් ගොඩක් එක්ක ඕ ලෙවල් එක පාස් වුණේ. හැබැයි පස්සේ ආයේ තාත්තා අන්තර වුණාට පස්සේ ඒගොල්ලන්ට එච්චරම මේ 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 මුදලක් නැහැ කියලා සෙන් බෙනඩික්ට්ස් එකටත් එයාගේ අයියා තමයි විජේට මුදල් දීලා තියෙන්නේ. ඉතින් මේ මේ මට බෑ හැමදාම වෙන අයගෙන් ජීවත් වෙන්න කියලා එයා රැකියාවක් හොයාගෙන පොලිසියට බැඳුණානේ. පොලිසියට බැඳලා ට්‍රේනින් වලට ගියා. ඒ වෙලාව එච්චර ආරක්ෂාවල් තිබුණේ නැහැනේ. අනිත් එක පොලිසිය වැදගත් රස්සාවක් ඒ කාලේ. දැන් වගේ නෙමෙයි. ඉතින් මේ ගිහලා කොහෙද මේ කටුකුරුන්දද කොහෙද ට්‍රේනින් ඉන්නකොට තමයි විජේගේ අයියා බලෙන් ගෙනල්ලා මේ මේ ඔය සුගතදාස් වෙනත් යාපා ඇඩ්වර්ටයිස් කරලා තිබුණා. මොකද්ද ෆිල්ම් එක? අන්තානේ කතාව. අන්තානේ කතාවට මේ මේ මෙන්න මේ මේ වාගේ ඇක්ටර්ස්ලා ගන්නවා කියලා විජේ බෑ කියද්දි අයියාගේ නෝනා මේ ජීවන්ගේ අම්මා ඇප්ලිකේෂන් එකේ යවලා විජේව අරහින් ට්‍රේනින් කෝලෙජ් එකෙන් ගෙන්නලා ඇරිය මේ ඉන්ටර්වියු එකට. මහා ගොඩක් සිය ගාණක් ගිහිලා තියෙනවා. හැබැයි සිය දෙනාගේ මේ මම කියන්නේ 1000ක් විතර ඇවිල්ලා තියෙනවා. 700ද 1000ද ඉන්ටර්වියු එකට විජේව තේරුණා. ඒත් ඊට පස්සේ තමයි ඉතින් එයාගේ එච්චර ඕනාවක් තිබුණේ නැහැ මේ කරන්න. නමුත් එයාගේ අධ්‍යාපනයක් යම් කිසි මට්ටමක් තිබුණා. එයාගේ විශ්වාසය තිබුණේ උගත් කලාත්මක අතින් දක්ෂ කෙනෙක් අඩු ගානේ රුචියක් තියෙන අවංක මිනිස්සු මේ රට පාලනය කරන්න ඕනේ කියලා මම හිතන්නේ ඒකමයි. ඒක නැතිකම තමයි අද අපිට වෙලා තියෙන්නේ. බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. ඇත්තටම විජය කුමාරතුංගයන් නම් වූ ඒ අසමාන අසමසම මානව හිතවාදියානන් කියූ ලියූ අදහස් කළ ලෝකයේ පිළිබඳව පුළුවන් නම් හොයන්න, විශේෂයෙන්ම මැතිවරණයකට පෙරාතුව කතිර ගහන්න පෙරාතුව ඔබටත් ඔබේ ජීවිතයේ පරමාදර්ශී ලෝකය ශ්‍රී ලංකාව රට අනිවාර්යෙන්ම මුණ ගැහෙවි. බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා හිටපු ජනාධිපතිනියනි, අද දවසේදී විජය කුමාරතුංගයන් වෙනුවෙන් අපි ගෙන ආ සඳරු ස්වාමී වැඩසටහනට මේ ආකාරයෙන් සම්බන්ධ වුණාට බෙහෙත්ම ස්තුතිය ඔබතුමියට.